ඔයාලා දැක්කේ පෘථිවිය උත්තර ධ්‍රැවයේදී සහ දක්ෂිණ ධ්‍රැවයේදී අපිට බලා ගන්න පුළුවන් අමුතු ආලෝක ධාරාවන් කිහිපයක්. පුරාණ වැසියෝ විශ්වාස කළේ මේ පේන්නේ අහසේ රැඳිලා තියෙන මියගේ ආත්මයන් කියලා. ඒත් ඇත්තටම පසු කාලීන විද්‍යාඥයෝ හොයාගත්තා මේ ආලෝක ධාරා මොනවද? ඇයි මේවා ඇති වෙන්නේ කියන ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් අද වීඩියෝ එක ඒ ගැන. ඉතින් මේ වගේ ආලෝක ධාරා වලට කියන නම තමයි අවරෝරා. නැතිනම් නෝදර්න් ලයිට්ස්. ඔයාලා දන්නවා ඇති සූර්යාගේ තියෙන අධික උෂ්ණත්වයේ හින්දා සූර්ය ගිනිදල් හට ගන්නවා. මේ සූර්ය ගිනිදල් කියන්නේ අධික ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වළාවක්. ඒ වගේම මේක තියෙන අධික ශක්තියට පුළුවන් වෙනත් පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන අයින් කරන්න. ඒ හින්දා මේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වලින් සමන්විත තලාවට කියනවා අයනයිසින් රේඩියේෂන් කියලා. ඉතින් මෙහෙම සූර්යාගෙන් නිකුත් වන අයනයිසින් රේඩියේෂන් එක පෘථිවි දෙසට ආවත් පෘථිවියේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයෙන් ඒ අයනයිසින් රේඩියේෂන් එක විකර්ෂණය කරලා ඉවතට තල්ලු කරනවා. ඒත් ඔයාලට පේනවා පෘථිවියේ චුම්බක ශේෂ්ත්‍රයේ හිස්තැන් දෙකක් තියෙනවා. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය. ඉතින් මේ හින්දා ඒ අයනයිසින් රේඩියේෂන් එකෙන් කොටසක් උත්තර ධ්‍රැවයෙන් සහ දක්ෂිණ ධ්‍රැවයෙන් පෘථිවි වායුවලට ඇතුල් වෙනවා. ඉතින් මේ වගේ ඇතුළු වන අයනයිසින් රේඩියේෂන් එක හින්දා ඒ වගේ ගැටෙන වායු පරමාණු වල ශක්තිය වැඩි වෙලා ඒ ශක්තිය නැවත නිදහස් වෙන්නේ ෆෝටෝන නැතිනම් ආලෝකයේ විදිහට. ඉතින් ඔයාලට පේනවා අවරෝරා වල වැඩිපුරම තියෙන කොළපාට. ඉතින් අයනයිසින් රේඩියේෂන් ඔක්සිජන් පරමාණු වල වැදුනම පිටවන ආලෝකයේ වර්ණය තමයි කොළපාට. ඒ වගේම නයිට්‍රජන් පරමාණු වලින් දම් පාට නැතිනම් නිල් පාට වගේ පාටත් ලැබෙනවා. ඉතින් ඇත්තටම මේ අවරෝරා පේන්නේ උත්තර ධ්‍රැවයේ වගේම දක්ෂිණ ධ්‍රැවයේ විතරයි. හැබැයි දක්ෂිණ ධ්‍රැවයේ තියෙන්නේ ඇන්ටාර්කිකා විතරක් හින්දා මේ අවරෝරා බලන හොඳම තැන තමයි උත්තර ධ්‍රැවය. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ අවරෝරා පේන්නේ උත්තර ධ්‍රැවයේ ශීත කාලයේදී විතරයි. මොකද ඒ ශීත කාලයේ රාත්‍රියෙන් දිගුයි. ඒ හින්දා දිගු රාත්‍රි කාලවලදී තමයි මේ අවරෝරා පැහැදිලිව පේන්නේ. සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් මාසවල වගේ ඉඳලා අප්‍රේල් විතර වෙනකන් එහෙදී අවරෝරා දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති අය subscribe කරලා එකතු වෙන්න. අපි ඉක්මනින්ම හමු වෙමු.